යාලුවා හැමෝම ආයුබෝවන් කියලා පිළිගන්නවා. ඉතින් අද මේ වීඩියෝ එක අපි කතා කරන්න හදන්නේ ඔයා ඩ්‍රයිවිං ලයිසන් එක අලුත් කර දෙව නැත්නම් අලුතින් ඩ්‍රයිවිං ලයිසන් එකක් ගත්තී ඔයාට අවශ්‍ය වෙන මෙඩිකල් රිපෝර්ට් එහෙම නැත්නම් වෛද්‍ය වාර්තාව කොහොමද ඔන්ලයින් දාන්නේ ඔයාට පහසු දවසක ඔයාට පහසු වෙලාවක ගන්න ඔන්ලයින් අපොයින්ට්මන්ට් එකක් දාන්නේ කොහොමද කියන එක තමයි කතා කරන්නේ. ඉතින් ඔයා මේ වීඩියෝ බලලා ඔයාට වීඩියෝ එක මොනවා හරි ගන්න දෙයක් තියෙනවා කියලා හිතනවා හිතෙනවනම් අනිවාර්යෙන් මේ channel එකට subscribe එකක් දාන්න, like එකක් දාන්න, comment එකක් දාන්න. ඒ වගේම ඔයාගේ යාළුවන්ට මේ වීඩියෝ එක බලන්න share කරන්නත් අමතක කරන්න එපා. ඉතින් යාළුවෝ අපි යමු මේ වීඩියෝ එක මොකද කියවෙන්නේ කියලා බලන්න. තමයි computer එකේ Firefox කියන browser එක උපයෝගී කරගෙන තමයි මේ site එකට යන්න සූදානම් වෙන්නේ. ඉතින් ඔයාට ඔයාගේ computer එකේ තියෙන Google Chrome හරි Opera කියන browser වලින් මේ දේ කරගන්න පුළුවන්. ඉතින් මම මගේ computer එකේ තියෙන Firefox කියන web browser එක මේ විදිහට open කරගන්න. ඒ තියෙන search bar එකේ type කරගන්නවා transport medical institute කියන එක. ඉතින් මම ඒක ටයිප් කරද්දි transport medical කියන එක ටයිප් කරද්දිම එයාලා සජෙෂන් එකක් විදිහට transport medical institute කියන සර්ච් එක දෙනවා. ඉතින් Google home page එකම අපිට පළවෙනි නම දාගන්න පුළුවන් ගන්නට national transport medical institute site එකට යන්න පුළුවන් link එක. ඉතින් අපි ඒ link එක මෙන්න මේ විදිහට ක්ලික් කරගත්තාම National Transport Medical Institute කියන සයිට් එකේ හෝම් පේජ් එකට යනවා. ඉතින් හෝම් බටන් එකට යටින් ඊ චැනලින් කියලා බටන් එක පෙන්වනවා. අපි ඉතින් ඒ චැනලින් කියන බටන් එකෙන් තමයි ඊළඟට වැට් එක කරගන්න තියෙන්නේ. ඒ වගේම මේ වෙලාවේ අපිට ඒ සයිට් එකේ හෝම් පේජ් එකේ බ්‍රේකින් නිවුස් කීපයක් පෙන්වනවා. ඊළඟ ඒ වගේම ඊ චැනලින් එක කරගන්න පුළුවන් තවත් ඔප්ෂන් කීපයක් පෙන්වනවා. ඔයාට ඔයාගේ ෆෝන් එකෙන් මොබිටෙල් හච් එයාටෙල් දුරකථන ජාලය 225 ඒ වගේම SLT මොබිටෙල් ස්ථාවර ලයින් එක 1225 තේඩි කරගන්න පුළුවන් කියලා ඊට අමතරව තවත් බ්‍රේකින් නිවුස් කීපයක් මේ සයිට් එකේ දාලා තිනවා. ඔයාලට වැදගත් වෙන බ්‍රේකින් නිවුස් කීපයක් ඒ කියන්නේ 2022 ජූලි 2 වෙනිදා ඉඳලා නැවත දැනුම් දෙනතුරු සෑම් සෙනසුරාදා දිනක මම ආයතනයේ වහලා කියලා දන්නවා තියෙනවා බ්‍රේකින් නිවුස් එකක් දාලා. ඉතින් ඔයාලට සෙනසුරාදා දවස්වල මේ වැඩේ කරගන්න හම්බෙන්නේ නැහැ. ඉතිරි සති දවස් වල තමයි ඔයාලගේ මෙඩිකල් එක කරගන්න හම්බ ලැබෙන්නේ. ඒ වගේම තව බ්‍රේකින් නිවුස් එකක් පෙන්නනවා මේකේ වෛද්‍ය ආයතන වෛද්‍ය පරීක්ෂණ ගාස්තු සංශෝධනය කියලා තියෙනවා 2022.8.8 සහලු වාහන සඳහා වෛද්‍ය පරීක්ෂණ ගාස්තු 1500ක් විදිහට, බර වාහන සඳහා වෛද්‍ය පරීක්ෂණ ගාස්තු 1500ක් විදිහට, ඉතරදී මුත්‍රා සංවාහ මද්ද පරීක්ෂණේ හැර තමයි 1500 නම් කරලා තියෙන. ඉතින් ඔය වැඩිපුර මුදලක් ගෙනියන්න වෙනවා. එදාට මේ පරීක්ෂණ දෙකත් කරගන්න ඒ ආයතනයට යද්දී ඒ වගේම ඔයාට ඒ ආයතනයට යනකොට අනිවාර්යයෙන්ම පරණ ලයිසන් එක නැත්නම් ගමන් බලපත්‍රය අනිවාර්යෙන් අරගෙන යන්න ඕනේ. ඒ වගේම මේ අපි ඊ channel එක දාන channel එකේ reference number එහෙම නැත්නම් හරි එන SMS එක, ඒ වගේම එහෙම නැත්නම් අපි print email එකට එන slip එකේ print එකක් දාගෙන යන්න වෙනවා. ඉතින් අපි National Transport Medical Institute එකේ ඊ channel එක select කරපුවාම අපේ මේ වගේ home page එකකට, ඒ home page එකේ ලංකාවේ තියෙන National Transport Medical Institute කේ ආයතන තියෙන පිහිටලා තියෙන තැන ටික පෙන්වනවා. ඉතින් ලංකාවේ ස්ථාන 26 ආයතන 26ක් තියෙනවා. ඔයාලට ළඟම තියෙන ආයතනයෙන් මේ වෛද්‍ය පරීක්ෂණ කරගන්න පුළුවන්. තමන්ට කැමති වෙලාවක ඒ වගේ මේ වෙන් කරගන්න පුළුවන්. ඉතින් මට ළඟම තියෙන ගම්පහ තියෙන ආයතනේ ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනේ. ඉතින් මම ගම්පහ සිලෙක්ට් කරගත්තා. මෙන්න මේ විදිහට තමයි ඔයාලට පෙන්නුම් කරන්නේ මේ ඒ පේජ් එක. ඒ පේජ් එක ඔයාලට පෙන්නන්න මෙතන සයිට් බාර් එකක් අපිට කැලෙන්ඩර් රිසල්ට් කියලා අපිට කැමති දවසක් මේ අපොයින්ට්මන්ට් එක දාගන්න පුළුවන් කියන එක. ඉතින් මම හිත කරන්න ඕනේ මේ දවස්වල සෙනසුරාදා දවස්වල මේ දේ කරගන්න බෑ. ඉතින් සෙනසුරාදා දවසක් හැර දවසක් තමයි අපිට මෙඩිකල් එක කරගන්න වෙන්නේ. ඒ වගේම උදේ 6 ඉඳලා
45 ඔයාට වෙලා ඔන්ලයින් කරගන්න පුළුවන් කියලා මේ සයිට් එකෙන් පෙන්නුම් කරනවා. ඉතින් ඒ වගේම මේ සයිට් එකේ බුකින් වෙලා තියෙන විදිහත් පෙන්නවා. කාලෙන් කාලට කොහොමද බුකින් වෙట్లా තියෙන විදිහ කියලා. ඒ වගේම මේක බුකින් දාලා ඔයාට පහසු ලවක් දාගන්න පුළුවන්. එහෙමත් නැත්නම් ඔයා අඩු පේෂන් ලදා වෙලාවක් ඉන්න වෙලාව සිලෙක්ට් කරගන්න පුළුවන්. ඉතින් අපි බලමු මේක පොඩ්ඩක් ඉස්සරහට ගිහලා කොහොමද දවසේ කොච්චර වෙලාවක් පොඩි මේ ආයතනයම අපිට වැඩ කරගන්න පුළුවන්ද කියලා, මෙඩිකල් ලැබ් කරගන්න පුළුවන්ද කියලා. ඉතින් භාගෙන් භාගයට බුකින් කරගන්න පුළුවන්, ඔයාට පහසු ලවක් දාගන්න පුළුවන්. දවල් 12 වෙනකන් කරගන්න පුළුවන් කියලා තමයි මේ පෙන්නුම් කරන්නේ. මම එක දවසද පොඩ්ඩක් මේ චෙක් කරලා බලමුකෝ. මට තවම දින තමයි මේ සිලෙක්ට් කරගන්න හදන්නේ. ඉතින් මේ සිලෙක්ට් කරගත්තම මම උඩ තියෙන ඩේට් කියන එක සර්ච් බාර් එකේ තියෙන කැලෙන්ඩර් එක සිලෙක්ට් කරගන්නවා. ඉතින් මම සැප්තැම්බර් 30 තමයි අනිවාර්ය දිනය කියලා තියෙනවා. මම සැප්තැම්බර් 30 කරගන්න බලනවා. මේක සැප්තැම්බර් 30 සිලෙක්ට් කරලා කොහොමද සර්ච් එක කොහොමද සැප්තැම්බර් දින 30 අපිට මෙඩිකල් ලේ කරගන්න පුළුවන්ද අවේලබල්ද කියලා. ඉතින් බලමු. ඒ 45 7 15 කිසිම ලාවක් කවවත් නැහැ. ඉතින් 45 සිලෙක්ට් කරගන්න. ඉතින් සිලෙක්ට් කරගත්තට පස්සේ මෙන්න මේ විදිහට අපිට අපේ තොරතුරු දෙන්න පිටුවක් ඕපන් වෙනවා. ඉතින් ඒකේ මුලින්ම අපේ ටයිටල් එක සිලෙක්ට් කරගන්න ඕනේ. මිස්ටර් මිසිස් මාස්ටර් මිස් කියලා විදිහට තියෙනවා. ඉතින් ඔයාගේ ටයිටල් එක ඔයා දාන්න ඕනේ හරියටම. ඉතින් මම මේකේ ටයිටල් එක මිස්ටර් කියලා දාගන්නවා. ඊළඟට මම ඔයාලට මේක වීඩියෝ කරන්න හින්දා මම මෙතන වුණමත් තමයි දාන්නේ. ඉතින් ඔයාලට පුළුවන් ඔයාගේ ඇත්තම දාන්න ඕනේ අනිවාර්යයෙන්ම. නැත්නම් ඔයා අපිටෙන් ගියම අපහසුතාවයන්පත් වෙන්න ඕන. ඔයාගේ ඩෙන්ටි එහෙම නැත්නම් ලයිසන් එකේ තියෙන නම දාන්න ඕනේ. ගමන් බලපත්‍රයේ තියෙන විදිහට නම සඳහන් කරන්න. ඒ වගේම ඔයාලට වලංගු ෆෝන් නම්බරයක් දාන්න ඕනේ. මොකද අපි මේ බුකින් වෙනකොට පස්සේ SMS එකක් නා රෙෆරන්ස් නම්බරයක් එක්ක ඒ රෙෆරන්ස් එක නම්බරය අනිවාර්යෙන් අපි එතනට ගිහිල්ලා කියන්න. එතකොට තමයි ඔයාගේ බුකින් එක අවේලබල්ද කියලා බලා ගන්න පුළුවන්. ඊළඟට අපි ඊමේල් ඇඩ්‍රස් එකක් දෙන්න ඕනේ. ඔයාලට ඊමේල් එන හරිය ඇඩ්‍රස් එක ලබා දෙන්න අමතක කරන්න එපා. මොකද අපි මේ බුකින් එක දැම්මට පස්සේ ස්ලිප් එක යාලා ඊමේල් කරන අපි දින ඊමේල් එකට අපිට එක ප්‍රින්ට් එකක් අරගෙන එදාට ගිහින් එතනට පෙන්නන්නත් පුළුවන්. ඒක එතන බොහෝ දුරට වඩා පහසුවක් වෙයි කියලා. ඉතින් මෙතන මම මෙතන ඊමේල් ඇඩ්‍රස් එක විදිහට දාන්නේ. මේ බොරු ඊමේල් ඇඩ්‍රස් එක ඔයාලට පෙන්වන්න ඕන නිසා ඔයා නමුත් ඇත්ත ඊමේල් ඇඩ්‍රස් එක දාන්න. ඒ වගේම ඊළඟට ජාතික හැඳුම්පත් අංකය ඔයා හරියටම සඳහන් කරන්න. ඊළඟට ඔයාලට පුළුවන් පුළුවන් වෙහිකල් ටයිප් එක දාන්න ඕනේ. ඒක තියෙන ලයිට් වෙහිකල්ද හෙවි වෙහිකල්ද, ඒ කියන්නේ සහැල්ලු වාහනද බර වාහනද කියලා. ඔයා අලුත් කරන්න යන්නේ සහැල්ලු වාහනය නම් මෙතන ලයිට් වෙහිකල් කියන එක ක්ලික් කරන්න. එහෙමත් නැත්නම් බර වාහන සඳහා අලුත් කරන්න යන්නේ නැත්නම් බර වාහන සඳහා අලුතින් ගන්න යන්නේ කියලා මේක ක්ලික් කරන්න. ඊළඟට ඔයාගේ ජාතිය දේශීය ඔයා විදේශීය කියන එක මෙතන සිලෙක්ට් කරන්න ඕනේ. ඉතින් විදේශීය අයට කෙලින්ම මෙතන ඉන්ස්ටිටියුට් එකෙන් මෙඩිකල් එක කරගන්න බෑ. එතන ප්‍රධාන කාර්යාලයෙන් තමයි කරගන්න ඕන කියලා දැක්වලා තියෙනවා. ඊළඟට මම කරන වැඩේ මම දේශීය සිලෙක්ට් නිසා මේක දේශීය කියන එක ක්ලික් කරගන්නවා. ඊට පස්සේ අපේ තියෙන ඇඩ්‍රස් එක හරියටම අපි මෙතන දාන්න ඕනේ. ඒ වගේම ඔයාගේ ඩෙන්ටි එහෙම නැත්නම් ලයිසන් එකේ තියෙන ඇඩ්‍රස් එක තමයි මෙතෙන් දාන්න ඕනේ. ඔයාගේ ඩෙන්ටි ඇඩ්‍රස් එක තමයි බොහෝ දුරට ලයිසන් එක හැදෙන්නේ. එහෙම නැත්නම් ඔයා පදිංචි ග්‍රාම සේවකකින් අලුත් ඇඩ්‍රස් එක සනාථ කරලා ලිපියක් කරන් යන්න වෙනවා බොහෝ දුරට. ඉතින් මම මගේ ඇඩ්‍රස් එක දානවා මෙතන. ඒ වගේම ඔයාට මෙතන බලා ගන්න පුළුවන් වන් පැත්තේ මේ බොක්ස් එකේ ඔයාගේ තොරතුරු හරියටම සඳහන් වෙලා තියෙනවද කියලා. ඉතින් හරියටම කීපවරක් ඔයාලා චෙක් කරලා බලන්න ඔයා දාලා තියෙන තොරතුරු ඇත්තටම නිවැරදිද කියලා. මොකද අනිවාර්යයෙන්ම මේක වෙනසක් තිබුණොත් ඔයා ඇතුළට ගියට පස්සේ අපහසුතාවයකට පත් වෙනවා. ඒ අපහසුතාවය වළක්වා ගැනීම සඳහා දෙතුන් වාරයක් අනිවාර්යෙන් චෙක් කරන්න. ඔයාගේ ඩෙන්ටි නම්බරේ නම, ෆෝන් නම්බරේ, ඔයාගේ මේල් ඇඩ්‍රස් එක, ඔයාගේ ඇඩ්‍රස් එක හරියටම ඔයා සඳහන් කරලා තියෙනවද කියලා.
ඊළඟට පල්ලට වෙන පේමන්ට් ඩීටේල්ස් ඉතින් මෙතන ඉන්ස්ටිටියුට් එකට 1500 කොත් ඊ චැනල් එකේ 99 1599ක් ගෙවන්න ඕනේ ඉතින් අපි මේ පේ කියන බටන් එක ප්‍රහා කරපුවා අපේ පේමන්ට් ඔප්ෂන් ටික එනවා ඉතින් මෙතන වීසා මාස්ටර් කාඩ් ඇමරිකන් එක්ස්ප්‍රස් කාඩ් එක සම්පත් බැංකු කාඩ් එක එහෙම නැත්නම් ප්‍රීමි කාඩ් එක SLT මොබිටෙල් වලින් එහෙම නැත්නම් සම්පත් විශ්ව එකවුන්ට් එකේ වාර ගෙවන්න පුළුවන් කියලා පෙන්නනවා ඉතින් මම වීසා मास्टर सिलेक्ट कराने सुन मैं प्रोसीड पेमेंट उल्टे गया पास कार्ड की डीटेल्स दिन पिटवर्क मास्टर वीसा कार्ड आट तीन कार्ड मास्टर ना मास्टर दीट वीसा कार्ड ना वीसा कार्ड सिलेक्ट कर कार्ड सिलेक्ट कर कार्ड नंबर संधान कर मम्मी का नंबर वीडियो पेन्न मैं पर्न कार्ड डीटेल विच कार्ड डीटेल अनिवार्य मैं कार्ड की नंबर की हर कार्ड जबला संधान करें अनिवार्य कार्ड के अंदर पीली हर संधान कर कार्ड एक्सपायरी डेट तीन एक्सपायरी डेट मासी सहुद्धि मित्र संधान कर कार्ड के तीन सिक्यूरिटी कोड एक अंक तुम दिन तीन कोड एक मैं संधान कर पार्टी की मेरे गेवाणी दस पांच मेटी कार्ड की डीटेल हर बुरा चेक बल्ले पे की बटन क्लिक कर ऑप्शन कार्ड वेरीफाई करना की मैं वीसा कार्ड अद्दुनी वीसा कार्ड की डीटेल दीलाट वन टाइम पासवर्ड फोन कार्ड पासवर्ड एवं पड़े अभी दिन वस्ते अभी आप कार्ड फोन वन टाइम पासवर्ड सब कर कार्ड के तह तहना कार्ड के मुझे कपागें इंकर बस वाले मेम स्ली स्ली सीरम तर तीन अगे नाम लिपि ने मे जाति अंकेम रेफरस नंबर एवगेम अपॉइंटमेंट दिन वेला सीरम दी सदन मे विंट पुलवा मेल अड्रस बस इतने प्रिंट पुलवा फोन रेफर नंबर रिंग रही ऐडेंट गम बलपत्र देवर मेडिकल व्यायाम कर पहास दिशा पुलवा अंत सरसो टाइट कल दट कल वेलमीट दुलाम कमी अक्की सरसो तम वे मेडिकल पास कल तुर पुलवाम इवे पुलवा इन बला बतर पोतला फोन चाचर मना सी गिहल मेडिकल शारीटम कर किसी मेरे अपस्ट पत्नी तम कल युते मैं वीडियो लेकिन कमेंट मना दिन तीन कमेंट अनिवार्य तीन लाभ वीडियो बल्क वाल मोटम बहुमात्म स्तुति।